අධිකරණය ගත්තොත් මම අර ආරම්භයේදීම කිව්වා වගේ දේශපාලන පක්ෂවලට ඇතැම් දේශපාලන පක්ෂවලට වැඩිපුර කාලය ගත කරන්න වෙලා තියෙන්නේ අධිකරණ තුල උසාවි තුල. දැන් මේ තත්ත්වයත් එක්ක ඔබතුමා කොහොමද දකින්නේ මේ මේ නීතිමය පැත්තේ මේ අද රටේ පවතින තත්ත්වයත් එක්ක ඡන්ද එනවා. මේ ඡන්ද කොහොමද කළමනාකරණය කරන්නේ? මෙතනදී සුධර්මන් අපි දැනගන්න ඕන දේ තමයි ඡන්දේ කියන එක තියෙන්නේ කවදද කියන එක අපිට පැහැදිලිව පේනවානේ. දැන් ජනාධිපතිවරණේ තැබිය යුතු දිනයක් තියෙනවා. දැන් මේ අපේ ඔක්කොම ආයේ කතා කළා උගත් මිත්‍රයන් ඡන්දේ තැබිය යුතු මේ තියෙන ව්‍යවස්ථාවට අනුව 78 ව්‍යවස්ථාවෙන්නේ අපි යන්නේ. ඒ 78 ව්‍යවස්ථාවට අනුව මේ ඡන්දේ පවත්වන්න තියෙන දින වකවානු පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිවරයෙගේ ඡන්දයක් සඳහා කටයුතු කරන දැන් මැතිවරණ කොමසාරිස්සුත් ඒක කියලා තියෙනවා. රජයනුත් කියනවා අපි මුදල්ලුත් වෙන් කරලා තියෙන්නේ. දැන් එතෙන්දී මුදල්ලුත් වෙන් කරලානේ තියෙන්නේ. දැන් කල් දැමීමක් ගැන මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ විදිහක් නැහැ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ බිල්ලෝම අමන එකනේ මේ ක්‍රමයේ වේද. ඉතින් දැන් හෙට විසිරුවයිද අනිද්දා විසිරුවයිද මොනවා වෙයිද නැද්ද දන්නේ නැහැ. අපි විවාද කල්යයිද ඔහොම ඔහොම කතා කියලා අර පැවැත්ම පවත්වාගෙන යන්න. එතෙන්දී මම නම් දකින දේ තමයි අපි මේ සැප්තැම්බර් මාසේ තියෙන ප්‍රතිවරණයට අපි බලන්න කොයි කාලෙ මේ අද අපි කතා කළා වුණාට මේක තවත් ඉස්සරහ ඉඳන්නේ මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒ ඇයට තියෙන එකම මාතෘකාව මේක. රටේ ඔබතුමා නිවැරදිව කිව්වා වගේ අපි අවුරුදු දෙකකට ඉස්සලා කොහොමද හිටියේ කියන එක මේ මිනිස්සු දන්නේ නැහැ වගේ නිකන් හැසිරෙන්නේ. මේ හැම පක්ෂෙම ඔය කියනා වූ ජනතාවට සේවය කරන්න බලාපොරොත්තු වෙන පක්ෂ කියනවා නම් අපි පිළිගන්නවා මේ தત્ත්වයේ උඩ අපි හිටියේ මෙහෙමයි. ඒ අනුව අපි කටයුතු කරලා දැන් ටික ටික ඉස්සරහට යනවා. අපි කිව්ව විදිහට IMF එකට ගිහිලා තියෙනවා. ඒක හොඳයි. අපිත් ඇවිල්ලා තවත් උදව් කරනවා කියන්නේත් නැහැ. ඊළඟටත් කියන්නේ IMF එකේ ඒවා විසිකල්ලා දාලා තව කට්ටියක් කියනවා අපි අලුතෙන් කරනවා. ඉතින් එහෙම දෙයක් කරන්න බැහැ මේ ක්‍රමවේදයන්. මොකද IMF එකේ දීලා තිබුණු ක්‍රමවේදයට ගිහිල්ලා ඒවා ඔක්කොම කරගෙන ගිහිල්ලා එක්තරා තත්වයකට අපි එනකොට සුධර්මන් ඒවා කඩා බිඳ හිලවල පැත්තකට ගිහිල්ලා තවත් අලුත් ක්‍රම ඕක තමයි අපේ ක්‍රමවේදය මෙතෙක් කල් ආවේ. හැබැයි මේ සැරේ කරන්න බැහැ. ඒ සැරේ අපි මේ ගිවිසුම් වලට යටත් වෙලාම තියෙනවා මේ දේවල් කරන්න ඕනි කියලා. ඒ නිසා සුධර්මන් මේකෙදි පැහැදිලිව තියෙන්න ඕනේ දෙය තමයි අපි මැතිවරණ සූදානම් කිකේ ඉන්නවට වඩා අර පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි බලන්නකෝ. පාර්ලිමේන්තුවේ පනතක් ගෙනහවම මම කැමති නෑ කියන්න විපක්ෂ නායකතුමා කරන දේ බලන්න. පැය ගාණක් ඒ පාර්ලිමේන්තුවේ පනත කතා කරන්න ඉස්සෙල්ලා එතුමා කතා කරනවා. පැය ගාණක්. එතකොට එක මන්ත්‍රීවරයෙකුට හම්බ වෙන විනාඩි ගාණ 8ක් තිබ්බොත් ඒක 3කට දෙනවා. දෙකක් දෙන්නද කියලා. අනේ පුරුද්දක් දෙන්න කියලා. ඒකට වෙනම කතා කරනවා. අවසානට අපිට බලාපොරොත්තු වෙන දේ ඉන්නේ නැහැ. එතකොට පාර්ලිමේන්තුව පනතනේ වැදගත් වෙන්නේ. ඒක ගැන කතා වෙන්නේ නැහැ. අපි ඒකෙත් මැතිවරණය විතරද කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේකේ අනවශ්‍ය දෙයක් නෙමෙයි කරන්නේ. එතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න කෙනාට ජන බලයක් නැහැ කියනවා. ඉතින් මට තේරෙන්නේ අපි මේ නීතිය දැනගන්න අපි කතා කරන්නේ කියලා ඒ ජනබලයක් නැහැයි කියන අයම ඒ පාර්ලිමේන්තුවේ තියෙන ඊළඟ ප්‍රතිපත්තිය මොකක්ද ජනාධිපති කරේක ඇතුළු වුණාම නැවත ජනාධිපතිවරණයක් තියන්න බෑ. ඒකට පාර්ලිමේන්තුවේම ඉන්න මන්ත්‍රීවරු කවුද? මේ ආගියාතක් ආපු අය නෙමෙයි. අපිම පත් කළා ඇති අපි 225 මෙපැයි කියන එක වෙනම දෙයක්. නමුත් අපි 225ම පත් කළා ඇරියාම අපි ඡන්ද ගැහුවා වගේ තමයි සුධර්මණේක. ඒතකොට මේ 225 මොලේ කල්පනා කරලා එක්කෙනෙක්ව තෝරගන්න ඕනේ. ඉතින් ඒකටම ඉදිරිපත් වෙච්ච කෙනා කියනවා නම් මේ පත්තලා ඉන්න කෙනා හරි කෙනෙක් නෙමෙයි කියලා එතරම් තියෙනවනේ ප්‍රශ්නය. මම නම් ඒකට කැමති නැහැ. දැන් තමුන් කියනවනම් හරි ඒ වෙලාවේ ඡන්දේ තිබ්බ පත් වුණා මම ඇවිල්ලා අලුතෙන් දර්ශනයක් ඉදිරිපත් කරනවා කමන්නේ. තව කට්ටියක් බාර ගන්න කිව්වම පැනලා ගිහිල්ලා දැන් ඒවට විවේචනය කරනවා. අනේ මෙතන තමයි අපි බලන්න ඕනේ. අපි හැංගුනේ ඇයි මුල් වෙලාවේ අපිට ඉදිරිපත් වෙලා කතා බාර ගන්න තිබ්බයි. එක එක දේවල් කියන්න පුළුවන්. රට අගාධයට ගියේ එක පැහැදිලි සත්‍යයක්. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මිනිස්සු අපි ඔක්කොම ඉතුරුපත් වෙලා කටයුතු කරලා පත් කරගත්තට පස්සේ ගිය මාර්ගයේ ඔක්කොම සම්පූර්ණ වෙනස් වුණා. ඒ වෙනස් වුණ වෙලාවේදී ඔහුම පිළිගත්තනේ මම ෆේල් කියලා. ඒ ෆේල් කියලා මේ වෙලාවේදී ඔහු ඉවත් වෙලා ගියේ නෑනේ. ඒ වෙලාවේ ගියේ නැත්තම් අපි කරන්න ඕනේ මොකද්ද? අර මෙතුමා කිව්වා වගේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා විනා ගහලා පැනලා අපි පැන්නුවා කියන පස්සේ වැරදි. එහෙම කරලා ඉවර අපි උදම්මනන්න බෑ. එතනින් තමයි තවත් ව්‍යසන තත්ත්වයකට ආවේ. කොච්චර මිනිස්සු සංඛ්‍යාවක් නැති වුණා. එතකොට අපි ගෙවල් දොරවල් පිච්චිලා ගියේ ඒවා තිබ්බ වන්දි ලබා ගන්න සිද්ධ. ඒ තාම වන්දි ගෙවුවේ කාගේද? මේ මේ අය ගිනි තියනවා වන්දි ගෙවනවා රජ මේ බදු මුදල් වලින් ජනතාවගේ. එතකොට ඒ මොන ඔය කියන පිච්චිච්චයට කිසිම පාඩුවක් උන්නේ නැහැ සුධර්ම.
ඒ අයගේ තිබිච්ච පරණ ගෙවල් පවා පිච්චුණාට අලුතෙන් ලස්සන ගෙවල් හදන්න සල්ලි උපරිම වශයෙන් ජනතාවගේ බදු මුදල් අරගන්න. ඊවර්සල මත දැන් අපි ඔබතුමා පොඩක් මේ අතීතයට ගිය නිසා අපි දැන් මේ මේට අවුරුදු දෙකකට කලින් මේ සිද්ධි ගැන කතා කරාම දැන් අපි අද නීතිඥ මාත්‍රු හතර දෙනෙක් එක්ක කතා කරන ජනාධිපති නීතිඥවරු දෙන්නෙක් අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු දෙන්නෙකුත් ඉන්නවා. දැන් කතා කරද්දී අපි දැක්කා ඔය කටයුතු වලදී නීතිඥවරුන්ගේ සමහර හැසිරීම් පිළිබඳව නීතිය දන්නා අයත් හැසිරුණු ආකාරය අනිවාර්යයෙන්ම ජනාධිපති නීතිඥවරයෙක් හැටියට මුතුන් නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකුත් හැටියට දැන් ඒක ඔබතුමා කොහොමද දකින්නේ ඉතින් මම එතන ඒක නිවැරදිද නෑ නිවැරදි නෙමෙයි එතෙන්දී නීති සංගමයේ හැසිරීච්ච ආකාරය ගැනත් අපිට පස්ස තියෙනවානේ ඒ කාලෙදී හිටපු අය නීති සංගමයේ පාවිච්චි කරමින් යම් යම් විදිහට කටයුතු කරපු ආකාරය අනුමත කරන්න බෑ මම සභාපතිවරයෙක් හැටියට හිටියේ කාලේ මේ කටයුතු කරන එක කීම නෙමෙයි මෙතන තියෙන්නේ ඒ වෙලාවේදී ඔయిత වැඩිය ජනතාව කුලප්පු කරන්න නැතුව කටයුතු කරන්න තිබුණා. හදිසියේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රදර්ශනය කරන්න කියලා අවසර ලබා ගත්තත් ඒ වෙලාවේ ඒ අය ගිහිල්ලා මේ අපේ ජනාධිපති මන්දිරයේ ගිනි තියන්න මේ මේක කඩාපා කලා කඩා බිඳුව හරිලවන්න හදනවනම් එතකොට අගමැති කාර්යාලයේ ගිනි තියෙනවනම් විපක්ෂ මේ මේ එහි තියෙන මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා බලහත්කාරයෙන් අල්ලගන්න ඒවට කවුරුත් කතා කළේ නැහැ ඒ වෙලාවේදී එපයි කියලා නීති සංගමයේ නිද්‍රාගත වෙලා හිටියා. පස්සේ බොහොම අමාරුවෙන් ජනතාව ඉගෙන කතා කරනකොට ඔන්න මාධ්‍ය ප්‍රකාශයන් නිකුත් කළා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ වගේ දේවල් වල ප්‍රතිඵල අපි දකිනකොට තේරෙනවා ඒ අය මේ වෙලාවේ හැසිරෙච්ච ආකාරය නිසා තමයි මේ තත්ත්වයට පත් වුනේ. හැබැයි අපි පිළිගන්න ඕනේ. දැන් මේ වෙනකොට අපිට මොකද තත්ත්වය අපේ අපි දන්නවනේ ඔය කියනා වූ පුද්ගලයෝම තමයිනේ කිව්වේ පිටරට ඉන්න අයට එවන්න එපා කියලා මේ 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 රෙමිටන්ස් ඒගොල්ලන්ගේ මුදල් අපිට රටට එන ප්‍රේරණ විදේශ ප්‍රේරණ එවන්න එපා ඒවා මහින්ද රාජපක්ෂලා අරන් යයි කිව්වා. ඉතින් ඒක බුද්ධිමත් නායකයෙක් කියන කතාවක්ද ඒ කණ්ඩායම ඒ මිනිස්සු මේ ඒ සල්ලි වලින් ඔය හම්බ වෙන ව්‍යාපෘති වලින් යම් යම් මුදල් ලබා ගත්තත් නැද්ද කියන එක වෙනම කතාවක්. ඒව හොයන එක වෙනම දෙයක්. නමුත් අර ප්‍රේෂණ වලට එන්න දුන්නේ නැත්තේයි ඒක සත්‍ය දෙයක්. කිසිම විදියකින් තමන්ගේ ගෙදරට එන ප්‍රේෂණය ජනතාව මේ 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 ආදේශපාලන්තයන් අරන් යන්න බෑ. මහ බැංකුවට එන්නේ. ඒවා ගෙදරටම යනවා. හැබැයි ඩොලර් සංචිතය වැඩි වෙනවා. ඒක කියලා දුන්නේ නැහැ. සංචාරකයන්ට එන්න මාර්ගය පාදලා දුන්නේ නැහැ. එහෙම කරපු පුද්ගලයෝ පිරිසක් තමයි දැන් කියන්නේ මේ ඉන්න පුද්ගලයාට කිසිම. නමුත් මම නම් ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව හරි විදියට ඕනෑම දේශපාලන පක්ෂයට ඡන්දයට આવට කම නැහැ. හැබැයි මේ ඡන්දය තියෙනකන් ඉවසන්න ඕනේ. එතකන් රටේ ආර්ථික ඔබතුමා නිවැරදි වගේ ආර්ථික ප්‍රතිපත්තිය කරගෙන යනවා ඊළඟට නීතියේ ආධිපත්‍යය වැටෙන්න දෙන්නේ නැතු වෙන විශාල පනත් සංඛ්‍යාවක් ගෙනවිත් තියෙනවා හැම පනතක්ම ගේනකොට සුදර්මන් ඒකට ඇයි හදිස්සි කියලා අහනවා ඇයි ගේන්නේ මේ කියනවා මේවා භයානක පනත් කියනවා මෙහෙම කණ්ඩායමක් එක්ක අපිට කටයුතු කරන්න අමාරුයි රටක අන්න ඒක මම පැහැදිලිව ප්‍රකාශ කරා ඉවත් මම